සුබෝදෑසනක්. තවත් කෙනෙකුගේ ජීවිතයේ සටහනක් මිස තුවාලයක් ඇති නොකරන අයෙක් වන්නට ඔබට පුළුවන්. ඒ සිතුවිල්ලත් මතකේ තබාගෙන අදත් රැඳෙන්නටයි ආරාධනය දවසේ පුවත්පත් සමාලෝචනය සියතමුල් පිටුව සමගින්. සුපුරුදු පරිදි අදත් පුවත්පත් තොරතුරු ගෙනෙන්නට ආරාධනය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්තුල පත්මකුමාර මහතාට. සුබදැසනක් ඔබට. සුබදැසනක් හර්ෂණී. මුල්ම අවධානය දිවයින මුල් පිටුවටයි. ප්‍රධාන සිරස්සලය විජය කලාගේ මන්ත්‍රී ධූරය අහෝසි නීතිපති උපදෙස් කතානායක තුමා වෙත යවා තිබෙනවා. පළමුවෙනිදා සිට දුම්රිය ගාස්තු 15%කින් ඉහළ යයි. ඌවේ පළත් සභා මන්ත්‍රීන්ගේ රුසියන් සවාරිය ජනපති නවතයි. සීඇයිඩී ප්‍රශ්න කරද්දී මට තිබුණේ ඔව් නැහැ කියන්න විතරයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියනවා නෝමන් පලිහවඩන වාර්තා කරන්නේ බුදු දහමට නිගා කරන ගුවන්විදුලි නාටකය ඇමති අනින් නවති. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් චමින්ද සිල්වා එම වාර්තාව ගෙන එනවා. සිංගප්පූරු ගිවිසුමේ මහා මොලකරු අර්ජුන් මහේන්ද්‍රන් බව ආචාර්ය බන්දුල ගුණවර්ධන කියනවා ශාම්නුවන් ගණේවත්ත සටහන් කරන්නේ. අද සුළඟ තවත් දැඩිවෙයි, මුහුද රළුවෙයි. ටෙලි නාට්‍ය වලටත් රැඟුම් පාලක මණ්ඩලයක් ගෙනීමට පීවර ගන්නා බව විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා කියනවා. සිංහල දීවරයෝ නයාරු හැර යති, දිනසේන රතුගමගේ වාර්තා කරන්නේ. අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට පෙරටුගාමි පක්ෂයෙන් එන්තර වාසියක් යවා තිබෙනවා. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් දිවයින වාර්තාවක්. මීළඟට අවධානය යොමු කරන්නේ ලක්බිම පුවත්පතටයි. යුද ස්මාරක ඉවත් කරන්න විග්නේශ්වරම් ඉල්ලයි ඒ ලක්බිම ප්‍රධාන සිරස්තලය. වර්ජනය හෙට නැහැ, පානුක රාජපක්ෂයි ලක්බිමට පුවත ගෙනෙන්නේ. හිටපු මන්ත්‍රී මැණික් ගරද්දි වනජීවි නියෝජ්‍ය ඇමතිට කොටුවේ. වනජීවි නිලධාරියෙකු ඇතුළු 16ක් ඒ අතරේ. පිළිකා ඖෂධවල මිල 15%. නුවර පළමු රන්දෝලි පෙරහැර හෙට. මාංචු පිටින් පලාගිය පොහොට්ටු මන්ත්‍රී යලි අල්ලයි. අධිවේගයේදී පොලිස් නිලධාරියෙකුට පහර දීලා. දැන් අප තෝරා ගන්නවා මව්බිම මුල් පිටුව. 19 වෙනි සංශෝධනයට අනුව ආයෙත් ඉල්ලන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියනවා. විදුලි බල ලේකම්වරයා ජාතික ආර්ථික සභාව නොමග යවන්න හදලා. මහජන බැංකුවේ ලොක්කන් දෙදෙනෙකුට කෝටි 7.5ක හිඟ වැටු. 16 හොර නෝට්ටු 70ක් මුද්‍රණය කළ 20 හැවිරිදි තරුණයෙක් රිමාන්ඩ් භාරයට පත්වේ. එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය රාජිත සේනාරත්නට හිමිවීමට ඉඩ ඇති බව මව්බිම පෙන්වා දෙනවා. ආණ්ඩුවේ වැඩි බලය රනිල්ටද මෛත්‍රීටද. 3/24 කොළඹ මසාජ් සෙන්ටර් එකකින් කප්පම් මිල්ලු කොස්තාපල්වරුන් ගැන පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙනවා. ආනමඩුවේ හෝටලයකට පහරදී ලක්ෂ 1.5ක් කොල්ල කති. මව්බිම මුල් පිටුව. මේලකට තෝරාගන්නේ දිනමින පුවත්පතයි. ව්‍යවස්ථාවට ජනපති මැතිවරණ පනතට අනුව මහින්දට යලිත් ජනපති ඡන්දයට එන්න ඉඩක් නැහැ. අතීතයේ දෙවරක් මහජන ඡන්දයෙන් ජනපති වූ අයෙකුට අනාගත අපේක්ෂකකම බෑ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළත් ඉල්ලීම ඉවත දමනවා. අපේක්ෂක ලෙස ඉදිරිපත් වී ලබා දෙන දෙවුරුම් පෙත්සම ව්‍යාජ එකක් වී වසර 3ක හිර දඬුවමකට යටත් වෙනවා. ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂයි පවසන්නේ. දැන් අප තෝරා ගන්නවා ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලය පොලිස් කොමිසම
පොලිස් පති පූජි ජයසුන්දරගේ නිදහසට කරුණු විමසනවා. පොලිස් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ ඇයිදැයි විමසනවා. දුම්රිය සමිති දින හතරක් කල් දෙයි. ජනපතිගේ ඉල්ලීම පිළිගනි. යහපාලන රජයේ යටතේ එක මාධ්‍යවේදියෙකු හෝ ඝාතනය වූවා නම් පෙන්වන්න අගමැති අභියෝග කරයි. අවුරුදු 35 ත්‍රිරෝද රියදුරු නීතියට මම විරුද්ධයි. මංගල සමරවීර අමාත්‍යවරයා කියනවා. ව්‍යවස්ථාවට අනුව මහින්දට චන්ද්‍රිකාට ජනපතිවරණයට එන්න බෑ. එසේ කියන්නේ ඇමති විජේදාස රාජපක්ෂ. ශ්‍රී ලංකන් හිටපු ලොක්කෙක් ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව ලංකාදීපය වාර්තා කරනවා. මේලකට අවධානය යොමු කරන්නේ ඉංග්‍රීසි පුවත්පත් කිහිපයකට. කොහොහර්ෂණි අප තෝරා ගන්නවා අයිලන් පුවත්පත. පළමුවෙන්ම කිලිනොච්චියේ බෞද්ධ පාසලක් ගොඩනැගීමට රෙජිනෝල් කුරේ සැරසෙනවා. විග්නේශ්වරන්ගේ චෝදනාවෙන් රෙජිනෝල් කුරේ හා විග්නේශ්වරන් හැප්පෙති. ඒ තමයි ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ ගෙනෙන අද අයිලන් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ඉන්පසු තෝරා ගන්නවා සිලොන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ඒකාබද්ධ විපක්ෂය ස්වාධීන වීමට ගියහොත් එය ඔවුන්ගේ මන්ත්‍රී ධූරවලට තර්ජනයක් වේවි. ඔවුන් කළ යුත්තේ කතානායකවරයාගේ තීරණයට අභියෝග කිරීම බව ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා කියනවා. මෙත්මලී දිසානායකයි වාර්තා කරන්නේ සිලොන් ටුඩේ පුවත්පතට. සූදානම ඇතුළු පිටතොරතුරු විමසන්නට. හර්ෂණී අප ප්‍රථමයෙන්ම තෝරා ගන්නවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස. මව්බිමෙන් ජනතාවට නිදහසේ හුස්ම ගන්න තමයි ගෙවුණු වසර තුනේ අපි හැමදේම කළේ. අපේ ආණ්ඩුව කළ වැඩ එක සැරේ ජනතාවගේ ඇඟට දැනෙන්නේ නැහැ. විධායක බලතල කම්පාදු කරලා අපි ස්වාධීන කමිෂන් සභා පිහිටෙව්වා. මට බනින්නේ නැති පෞද්ගලික මාධ්‍ය සෙවීම නොමලගේකින් අබ හොයනවා වාගේ. ඉන්පසු මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතාගේ අදහස් දිනමින ඇතුළු පිටුවකින් තෝරා ගන්නවා. ඉතිහාසයේ වැඩිම මුදලක් කෙටි කාලීනව රටේ සංවර්ධනයට යොදවන්නේ ගම් පෙරළිය බව අමාත්‍ය මංගල සමරවීර කියනවා. මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ අදහස් ලක්බිම මැද පිටුවෙන් උපුටා ගන්නවා. සහල් ඒකාධිකාරය කඩන්න බැරි වුණොත් මිල පාලනයක් ගෙනෙන බව අමාත්‍යවරයා කියනවා. ඉන්පසු කතානායකවරයාගේ අදහස් ගෙන එන්නේ මව්බිම පුවත්පතෙන්. ගරු නාමයෙන් ආමන්ත්‍රණය කළ හැකි මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට හඳුන්වා දෙනවා. විමල් උදය හා වාසුදේවට මම විශේෂයෙන් ස්තුති කරනවා. ගොඩනැගීම හා විනාශය යන දෙකම කිරීමේ ශක්තිය මාධ්‍යයට තියෙනවා. විෂම පුද්ගල චරිත ඇති 5-6 දෙනෙකු පාර්ලිමේන්තුවේ කීර්තිය විනාශ කරන බව කතානායකවරයා කියනවා. පාටලි චම්පික රණවක අමාත්‍යවරයා මහනුවර දළදා මාලිගාවේ ඇත්දල තටාංගණය විවෘත කළා. ඒ අවස්ථාවේදී අමාත්‍යවරයා දැක්වූ අදහස් ශ්‍රී දළදා මාලිගාව සුරක්ෂිත කර ගැනීමට අප කැපවිය යුතුයි. ලංකාදීප වාර්තාව. මීළඟට මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා දැක්වූ අදහස් උපුටාගන්නේ මව්පෙම ඇතුළු පිටුවකින්. ජනමතයට පිටුපාන ආණ්ඩුවට විරෝධය පාන්න ලබන පස්වැනිදා අපි කොළඹට එනවා. අවුල් ජාලයක් කළ රට සිංගප්පූරු ගිවිසුමෙන් පාවා දෙන්නයි ආණ්ඩුව හදන්නේ. පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂයේ කට වසා දමලා CID අද ආණ්ඩුවේ අතකොළුවෙක් වෙලා. මීළඟට රාජ්‍ය අමාත්‍ය මනෝ ගණේෂන් මහතා කියා සිටින්නේ දකුණේ නායකයෝ උතුරට දුන්නු කිසි පොරොන්දුවක් ඉටු කර නැති බවයි. මේ ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් හදන්නේ නැහැ. විධායක ජනාධිපති ධූරය අහෝසි කළොත් රට අස්ථාවර වෙනවා. උපුටාගන්නේ මව්බිම විසංවාද ඇතුල් පිටුවෙන්.
දැන් තෝරා ගන්නවා දින මිනපුවත් පතේ ඇතුළු පිටුවක් හුස්ම ගත්ත වසර තුනක වෙද ගෙදර විප්ලවය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කටයුතු ගැන සන්ධ්‍යා කරුණාරත්න ලියන ලිපියයි තෝරා ගන්නේ. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීම සහ විවිධ ඖෂධ වර්ග 400ක පමණ මිල අඩු කරන්නට රජයට හැකි වී තිබෙනවා. තිල්වින් සිල්වා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයාගේ ප්‍රකාශ මව්බිමින් උපුටා ගන්නවා. මහින්දට රනිල්ට මෛත්‍රීට බැන්නා කියලා අපට ලැබෙන දෙයක් නෑ. කතානායකතුමාට ලොන්තපොල් කියන මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේ ඉන්නවා. රට හදන්න නම් මාරු කළ යුත්තේ පක්ෂ මුහුණු නොව ඊනියා ක්‍රමයයි. මේ ඛේදවාචකයෙන් රට මුදා ගැනීමට විද්වතුන් පිරිසක් සංවාදයක් අරඹලා. රට වෙනස් කිරීමට නම් අපේ ජනතාව වෙනස් විය යුතුයි. තිල්වින් සිල්වාගේ ප්‍රකාශවලින් පසු අප දිවයින පුවත්පතේ කතුවැකිය තෝරා ගන්නවා. ශිෆ්ට් දෙකකට වැඩ කිරීමට රෝසිට උදව් කරමු. නගරාධිපතිනි රෝසි සේනානායක සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තනතුරු 8ක් සඳහා බාහිරින් 19 දිනක බැඳවාගෙන තිබෙනවා. ඒ පිළිබඳ දිවයින කතෘ අන්ර සොලමන්ස් මෙන්න මෙහෙම කියනවා. කොළඹ නගර සභාව හොර ගුහාවකි. නගරාධිපති රෝසි සේනානායක මුලින්ම කළ යුත්තේ කක්කුස්සි හැදීම නොව නගර සභාව හැදීමය. මේ හොර ගුහාවේ වැඩ කරන සමහරු උදේට සේවයට වාර්තා කර සේවා ස්ථානයෙන් පැනගොස් පිටකොටුවේ මුට්ට කර ගැසීම, රේස් බයි රේස් කඩවල තුන්ඩු ලිවීම, ගෙදරට වී නිදා ගැනීම වැනි දේවල නිරත වී හවස් වන විට සේවා ස්ථානයට යලි වාර්තා කරති. නගරාධිපතිතුමියට තවත් කාරණයක් කියමු. එනම් පිටතින් සේවකයන් 19 දෙනෙකු බඳවාගත් ආකාරයටම තවත් නගරාධිපති කෙනෙකුද ඇය බඳවාගත යුතුය. එවිට මේ දෙදෙනාට සේවා මුර දෙකකට ෂිෆ්ට් දෙකකට වැඩ කළ හැකිය. දිවයින කතුවැකිය. යොමුවෙමු තවත් ඇතුළු පිටුපි කීපයක් වෙතට. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පිළිබඳ රසවත් ලිපියක් අද ලංකාදීපයේ තියෙනවා. ඒදි රංජිත් කුමාර ලියන්නේ. තනි යහනක සිට විරහ ගීත ලියන සුනිල් ආරියරත්න. මා පාරවමින් මේ ගීත හදමත කුරුටු ගෑවේ ඔබමය. ඒවා ඔබටමය. පූජා නොකට අන් කිසිවෙකුට පුදන්නට තරම් ඔබ මෙන් මා අකාරුණික නැත. මේ තමයි මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වරක් ලියා තිබුණු දේ. නොකී කතා ලිපිය උපුටා ගත්තා ලංකාදීපෙන්. අද දිනමින පුවත්පතේ මේ ඡායාරූපය බොහෝ විශේෂ ඡායාරූපයක්. මේ ඔබ දකින්නේ ජේ.ආර්. ජයවර්ධන, හෙක්ටර් කොබ්බෑකඩුව සහ රෝහණ විජේවීර යන තිදෙනාම එකට සිටින ඡායාරූපය. මේ ජනාධිපතිවරණය ජේ.ආර්. ජයවර්ධන, හෙක්ටර් කොබ්බෑකඩුව ඉදිරිපත් වූ ජනාධිපතිවරණ සම්මන්ත්‍රණයෙන් ගත් ඡායාරූපයක්. සෝමරත්න දිසානායක ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයා, නිෂ්පාදකවරයා ඔහුගේ සුනාමි චිත්‍රපටයේ වැඩ කටයුතු පසුගියදා ආරම්භ කළා. ඒ පිළිබඳ රමේෂ් උවේස්ගේ වාර්තාව දෙලි මිරව පුවත්පතේ ඇතුළු පිටුවකින් උපුටා ගන්නවා. මල්නි ෆොන්සේකා ඇගේ සිනමා ජීවිතයට උපහාර දක්වන චිත්‍රපට උළෙලක් මේ දවස්වල පැවැත්වෙනවා. ඇයට උපහාර දැක්වීමේ විශේෂ උත්සවය මේ බදාදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා. ෆෙලිසිටේෂන් සිල්වර් ස්ක්‍රීන්ස් ගෝල්ඩන් ගර්ල්. මේ ලිපිය ලියන්නේ රමේෂ් උවේස්. අද ඩේලි මිරර් පුවත්පතෙන් උපුටා ගන්නවා. සේනාරත්න වීරසිංහ ප්‍රවීණ පරිවර්තකයෙක්. ඔහු විශාල
කෘතීන් සංඛ්‍යාවක් සිංහලයට පරිවර්තනය කොට තිබෙනවා. ඔහු කියන්නේ කඩදාසි මිල වැඩි කිරීම නිසා පොත් මිල ඉහළ දමන්නට සිදුවන බවයි. එවිට සාහිත්‍ය සුඛෝපභෝගී භාණ්ඩයක් වීමට ඉඩ තිබෙනවා. එය වැළැක්විය යුතු බව සේනාරත්න වීරසිංහ කියනවා. චාමර සම්පත් අද පුවත්පතට මේ ලිපිය ගෙන එනවා. තරුණ නිලියක් ජනප්‍රිය තරුවක් පබෝදා සංදීපනී ඇය සමග සාකච්ඡාවක් කාංචනා සිරිවර්ධන දිනමින පුවත්පතේ ආලින්දේ අතිරේකයට ගෙන එනවා. හුස්ම ගන්න තරමටම කලාව සමීප බව පබෝදා කියා සිටිනවා දිනමින පුවත්පතේ. බලන්ගොඩ සරත් මදු හර්ෂණී සරත් මදු 70 දශකයේ ඔබ ඉපදිලාවත් නෑ මං හිතන්නේ 70 දශකයේ තරුණ සිත් සතන් වශී කළ චිත්‍ර ශිල්පියා. ඔහුගේ ඉතින් ඊට පස්සේ නැමති චිත්‍ර කතාව ලංකාවේ මං හිතන්නේ වැඩියෙන්ම ජනප්‍රිය වූ චිත්‍ර කතාවක්. එයින් ඒ පිළිබඳ ඒ පසුබිම් කොටගෙන ගීතයක් පවා නිර්මාණය වී තිබුණා. මේ සරත් මදු අද අපෙන් සමු ගන්නවා. ඔහුගේ නික්ම යෑම අද උඩහමුල්ල කණත්තේදී බුහු දාන කරනවා. රසික සිත් මත් කළ සිත්තර මදු බඳුන බලංගොඩ සරත් මදු. සුසිල් සුරවීරයි මේ ලිපිය ලක්බිම පුවත්පතට ගෙන එන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.